මෙයාලට වතුර බොන්න තියෙන ලිං වලින් එකක් තමයි මේ. ඒකෙත් වතුර කඳුලකට වැඩිය නෑ. කුඩා ජලාශ වතුර වලවල් ලිං හැම දෙයක්ම හිඳිලා. වතුර වගේම තනකොළත් හිඟ වෙලා. ඉඩෝරෙට මුළු දූපතම කාන්තාරයක් වගේ. අවුට වේලිලා ගිය තනකොළ රොඩු උලා කාලා මේ සත්තු යාන්තමින් ජීවිතේ ගැටගසා ගන්නවා. මේ දුප්පතේ ඇවිදින ඕනෑම කෙනෙකුට අශ්වයෙකුගේ මලකුණක් දැක ගන්න පුළුවන්. තුන් හතර දවසක් අශ්වීන්ට හරකුන්ටයි එළුවන්ටයි මේ තනකොළ කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. අපි මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අශ්වයා මැරිලා දවසකට දෙකකට වැඩිය නෑ. පෑවිල්ල නිසා වතුරත් ආහාරත් හිඟ වෙලා. මේ විදිහට අශ්වයෝ මැරෙන්න ගත්තොත් මේ පුංචි දූපතේ සුන්දරත්වය ගෙන දෙන අපේ ආගන්තුකයෝ අපට අහිමි වෙලා යනවා. ජලයේ හිඟකමින් විශාල ලෙස අශ්වින් මැරෙන්න පටන් අරන්. කිලෝමීටර් ගණනක් දුර ගෙවාගෙන මිනිසුන්ටත් අශ්වින්ට වගේම වතුර හොයාගෙන යන්න වෙලා. අශ්වින්ට වගේම මිනිසුන්ටත් වතුර හිඟේ බරපතල ප්‍රශ්නයක්. මුළු දූපතේම බොන්න පුළුවන් වතුර තියෙන ලින් කීපයයි. දුර්වල අශ්වයනුත් කිරිබොන වයස ඉක්මවා ගිය පැටවුන් තමයි වැඩි හරියක් මිය යන්නේ.
වතුර නැතුව මැරෙන්න වැටලා හිටිය අශ්වින් කීප දෙනෙකුටම මම වතුර ගෙනත් දුන්නා. උන්ට වතුර පොවන්න ලොකු වෙහෙසක් ගන්න වුණා. එක්ක උන්ට මෙහෙම වතුර බීලා පුරුදු නැති නිසා. නැත්තම් මිනිසුන්ට තියෙන බය නිසා උන් වතුර බොන්න මැලිකමක් දක්වනවා. ඒත් උන් වතුර බොන්න පටන් ගත්තට පස්සේ දිගටම බොනවා. පහුවෙන්ද අපි ඇවිත් බලද්දි වතුර දීපු අශ්වයෝ හිටියේ නෑ. මට හොඳට විශ්වාසයි උන් දිවි ගලවාගෙන ගිහින්. ඒ ගැන මගේ හිතේ ලොකු සතුටක් දැනුණා. වසර සිය ගණනක් තිස්සේ මේ අනාථයෝ තමන්ට විමුක්තිය උදා වෙනතුරු බලන් ඉන්නවා. උන් වාතරමං කරලා ගිය හාම්පුතුන් උන්ව බේරගන්න එනකන්ද මේ බලන් ඉන්නේ. වසර සිය ගණනක් ගියත් මරණය හැර වෙන කවුරුත් ආවේ නෑ. නගරේ වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන පරිසරය ගැන කතා කරන පරිසර සංවිධාන මේ අසරණයෝ ගැන අහලවත් නැතුව ඇති. අශ්වයෝ වගේම මේ දූපතේ ඉතිරි වෙලා ඉන්න මිනිස්සුත් යුද්ධය නිසා අනාථයෝ බවට පත් වෙලා. බටහිර ජාතීන් මේ රට ආක්‍රමණය කරලා අපේ සම්පත් ඔවුන් අරගෙන ගියා. අපිට අවසානයේ උරුම කළේ කුමක්ද? අපේම රටේ ජාතීන් අතර යුද්ධයක් අනාථ බවක් විතරයි.